බෙන්ස් බස් එක කෝල් දෙනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි බස් එක ඇතුළේ තියෙන්නේ එම්බෙඩඩ් කරලා තියෙන්නේ බෙන්ස් කියලා ඉතින් බිල් ක්වොලිටි එහෙම නියමයි බස් එකේ පුළා දෙකක් සේක තමයි මම ගත්තේ ඉතින් දැන් මේක කනවා ඉතින් කප්සයක් කියව ඇත්තටම රසයි සුබ දවසක් කියලා මගේ YouTube channel එකේ එකතුල ඉන්න යාළුව හැමෝටම ඉතින් අත ඔන්න මම යන්න හදන්නේ රියාද් වලට ඉතින් කලින් සැරේ මම රියාද් ගියේ ෆ්ලයිට් එකේ එයාබස් A320 කියලා ෆ්ලයිනර්ස් එයාලයින්ස් එකේ ප්ලේන් එක තමයි ගියේ ඉතින් මේ සැරේ මම යන්නේ බස් එකේ ඉතින් බලමු බස් එකේ ගමන කොහොමද රියාද් වලට කියලා. ඉතින් බැගේජස් කීපයක් තියෙනවා මට අරන් යන්න. වාටර් ෆ්ලයිනර්ස් ෆ්ලයිට් එකේ යද්දී අරන් යන්න පුළුවන් 7 kg විතරයි. ඉතින් බඩු ගොඩක් තියෙනවා මේ සැරේ අරන් යන්න මට රියාද් වලට. ඉතින් ඒ නිසා මම බස් එකේ යන්නේ. බස් එකේ යද්දී මට කිලෝ 70ක් ගෙනියන්න පුළුවන් එක ටිකට් එකකට. ඉතින් ටිකට් එක එක වෙලාවට එක ගණන් 219යි 230 ගණන් අතර යනවා. ඉතින් මම යන්නේ දවල් ඔරුවේ. ඉතින් දැන් වෙලාව 1:34යි දවල්. ඉතින් මගේ බස් එක තියෙන්නේ 4:00 ඉතින් මම පැය දෙක විතර කලින් යනවා. ඒ වගේම වාට කියන්න ඕනේ මේක සැප්කෝ කියන බස් එක තමයි මේ තියෙන සැප්කෝ කියන මේ බස් ලයින් එක. ඉතින් මේ ඇප් එක වාට දාගන්න පුළුවන් සැප්කෝ ඇප් එක දාගෙන ඔන්ලයින් බුකින් එකක් දාලා ඔන්ලයින් බුකින් යන්නත් පුළුවන්. ඔයාලට ඔන් සයිට් ටිකට් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව තීරණය වෙනවා. ඉතින් ඔයාලට ඔන්ලයින් බුකින් කරගන්නත් පුළුවන් ඔන් සයිට් ගන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව මතක තියාගන්න අනිවාර්යෙන්ම මැද්දි ඔයාගේ කාම එක නැත්නම් ඔයාගේ පාස්පෝර්ට් එක ඔයාගේ වැලිඩ් පාස්පෝර්ට් එක ඔයාගේ වීසා එක තියෙන පාස්පෝර්ට් එක අරගෙන අමතක කරන්න එපා. ඉතින් එහෙනම් එකතු වෙන්න මගේ මේ ජෙද්දා ඉඳන් රියාද් යන මේ බස් ට්‍රිප් එකට. අපි බලමු මේ ට්‍රිප් එක මොන වගේ වෙයිද කියලා. ඔන්න යාළුවනේ එනම් දැන් මම සැප්කෝ බස් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මගේ බස් එක මගේ හතරට තියෙනවා කියලා. ඉතින් මට ඊට කලින් බස් එකක් හම්බුණා 3:00 ඉතින් දැන් වෙලාව 3:10යි. ඉතින් මම ඒ බස් එකේ යනවා. ඉතින් 3:00 බස් එකේ. එතකොට එහෙට යද්දි උදේ 3:04 විතර වෙනවා. ඉතින් ඒකින්ද මගේ යාළුවා එනවා කියව මාව ගන්න. ඉතින් අනිවාර්යෙන් යද්දි 3:04 විතර වෙනවා. ඉතින් දැන් මම බලන් ඉන්නවා බස් එක එනකම් මෙතන බස් එක වෙන නවත්තනකම්. ඉතින් අපි බලමු කොහොමද මේ බස් එකට බඩු දාන්නේ. ඉතින් මංගා බැගේජස් ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේ බැගේජස් කොහොමද දාන්නේ, ඊට පස්සේ කොහොමද මේ බස් එක ලෝඩ් වෙන්නේ කියලා. ඉතින් බස් එක ආවට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. බස් එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඔයාලට පේනවා. ඉතින් මෙතනින් තමයි බස් එක නැගෙන තියෙන්නේ. බෙන්ස් බස් එකක් ඔයාලට පේනවා. ඉතින් මේකෙන් තමයි එහෙනම් මම යන්නේ දැන් රියාද් වලට. ඉතින් බඩු ටික තව ටිකකින් ලෝඩ් කරනවා. ඔන්න එහෙනම් බඩු ටික ලෝඩ් කරා. දැන් බස් එකට නැගෙන්න තමයි යන්නේ. බස් එක නවත්වන දේ නම් මෙතන සැප්කෝ බස් එක. ඉතින් මම දැන් බස් එක නැගින්න යන්නේ. අපි කොහොම බලමු කොහොමද කියලා ඇතුළට නැගලා බස් එකේ. ඇතුළ තියෙන්නේ බලම කම්ෆර්ටබල් සීට් එකක් හොයන්න කියලා. ලෙග් ස්පේස් වැඩි එකක් මේක හොයන්න තාරක් තියෙනවා. මේක හොයන්න අපි සීට් එක යමු. රයිට්. එහෙනම් මම මෙහෙම තමයි විව් එක තියෙන්නේ. ආට පේන ඇති එයා පැත්තේ මක්ක යන බස් එක තියෙනවා. ඉතින් මේක තමයි මම යන බස් එක. ඉතින් මේක බෙන්ස් මේ එම්බෙඩඩ් කරලා තියෙන්නේ බෙන්ස් කියලා. ඉතින් බෙන්ස් බස් ඔක්කොම තියෙන්නේ. ඉතින් ආට පේන ඇති කොහොමද සීට්ස් එහෙම කියලා. බිල් ක්වොලිටි එහෙම නියමයි. රයිට් දැන් එහෙනම් මෙන්න මේ කිලෝමීටර්
karena video ini sampai dah aku keterian terima tinggal cerita itulah riatur dan saya itu rakyat terima tapi balamu kamu lebih kamar dekat mau ngawal dia yang antar baru di janeling pendan lah baby itu pendan lah kali ya kamu mau dekat lagi yang kamar luar ya tinggal tinggal orang itu lalu mau kirim channel sih like karena comment karena share karena mau videos enak tapi kamu mana
කප්සේ ගත්තමයි මං ගත්තේ ඉතින් දැන් මේක කනවා ඊට පස්සේ යන්න ඕනේ වාහනේ තව ගොඩක් දුර යන්න තියෙනවා ඉතින් එහෙනම් අපි දැන් මේක කමු ඔන්න යන්නනේ එහෙනම් මම දැන් කාලේ මම කප්සේ ගත්තාලා වට පස්සේ නැවතු ඇත්තටම පස්සේ නැවතලා දැන් කෑම කාලා කප්සේ කෑව ඇත්තටම රසයි මම ලොකේෂන් එක දාන්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අනිවාර්යයෙන්ම ඉතින් දැන් පස්සේ නැවතලා තින්නේ මම දැන් යනවා පස්සේ නැගින්න වශුම් ගිල්ලා එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්නකොට වුණත් අපි කොහේ හරි දුරකමඩක් යනකොට බස් එක නවත්තනවා කෑම කන්න තැනක. ඉතින් මේත් ඒ වගේ තැනක්. ඉතින් කෑම හොඳයි ඇත්තටම රසයි. චිකන් ලොකු පීස් එකක් එක්ක රයිස් තිබ්බ හොඳට. ඉතින් හොඳට කාලා එහෙනම් දැන් ආපහු ජර්නි එක පටන් ගන්න යන්නේ ගමන පටන් ගන්න යන්නේ රියාද් වලට යන්න තව ගොඩක් දුර තියෙනවා. ඉතින් මෙන්න මේ ලොකේෂන් එකේ තමයි දැන් මම ඉන්නේ. තව සෑහෙන දුරක් යන්න තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ජර්නි එක කියලා සමහර විට මට ආයි නිදැයි එහෙම වුණොත් මම හැරෙන්නේ ආයි රියාද් වල. ඉතින් මම රියාද් වල හැරිච්ච ගම මේ වීඩියෝ එක කන්ටිනියු කරන යාළුවනේ දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක එන්ජොයි කරන්න මේ බස් ට්‍රිප් එක. ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකම් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.